බේරුවල බලපිටිය මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 231ක හෙරොයින්ටුගේ සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවට හෙරොයින් ලබා දුන් ට්‍රෝල යාත්‍රාවේ හිමිකරු උයටියන්තොට පහළ වරාගොඩ ප්‍රදේශයේදී අද පෙරවරු 11:50ට පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය ඔහු යටියන්තොට ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරු ඔස්සේ ලුහු බැඳීමේදී සැකකරු පලායන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙසේ දිව්‍යන සැකකරු ඒ ආසන්නයෙන් ගලා බසිනා කැලණිකඟට පැන පලා යාමට උත්සාහ කළද ඔහු ලුහුබැඳි පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාද ගඟට බැස පිහිනා ගොස් සැකකරු අල්ලාගෙන තිබෙනවා. දුලිප් සමන්තද සිල්වාමන 44 හැවිරිද්දී මෙම සැකකරු අංක 295 තුන ගොඩැල්ල මොරගල්ල බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු හෙරොයින් තොගේ සමග අත්අඩංගුවට පත් වූ එක් සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවද පොලිසිය සඳහන් කළා. මොහු කැලණිගඟට පැන තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරී කැලණිගඟට පැන මෙම සැකකරුත් සමග ගංයුර එගොඩට පීනලා මොහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. දැනට කරන ලද විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා මොහුට අයිති බේරුවල බැංකුවක මුදල් මොහු යටියන්තොට ප්‍රදේශයේ ඒ අදාළ බැංකුවේ ශාකාවකින් මාරු කරගෙන ඇති බව සැකකරුව මේ වන විටත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරලා තිබෙනවා. මේ ට්‍රෝල යාත්‍රාවට මේ හෙරොයින් තොගේ පැමිණි ආකාරය පිළිබඳව සැකකරුව මෙහෙවන ලද පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශන සිදු කරමින් පවතිනවා. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ පෙරේදා රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගේ මෙරටට රැගෙන යමින් තිබූ බෝට්ටුව සිය බහරයට ගනු ලැබුවේ සැකකරුවන් දෙදෙනෙකුද සමගයි. ඒ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාව ඊයේ සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා. හෙරොයින් තොගේ සමග අත්අඩංගුවට ගන්නා ලද බෝට්ටුවට මහමුහු දෙදී මේ හෙරොයින් තොගේ බාර දෙන ලද බවට විමර්ශනයේදී අනාවරණය වූ ට්‍රෝල වර්ගයේ යාත්‍රාව බේරුවල දීවර වරායේ තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ.